හරි ඔකේ. දැන් අර තමයි. සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්නේ ෆෝන් එකල එළියට. හරි ඔකේ. නැවත සැරයක් මේ පාඩම key point ටික වැදගත් point ටික අපි ඉගෙන ගන්න තමයි හැම මාසයකම අන්තිම සතියේ තියෙන බ්‍රහස්පතින්දා සෙනසුරාදායි අපි ඉගෙන ගන්නේ දේව වචනය දේශනා කරන්නේ කෙසේද? දේව වචන උගන්වන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ. බුද්ධික බදලා එහෙම මේක ඉගෙන ගත්තා. ඒ වුණාට මේක හොඳ අවස්ථාවක් වුණා නැවත සැරයක් මේක මතක තියාගන්න. එන ගිය සැරේ මේක ගොඩ පාස්වර්ඩ්ස් මැදට ඇවිල්ලා මේක අනාගත්තා. ඒකලන් දිගටම ආව නතර වුණා. ඉතින් මම ආපස්සෙන් මුලින් ඉඳන් පටන් ගත්තා. ආපස්සට ගියා. ඊට පස්සේ මට හොඳටම අවුල් වෙච්ච පාඩම මේක අවුල් කරගත්ත පාඩම. මම කැමති ආත්මනාසෙ මාව පෙළඹෙව්වා. මේ ඉන්න ගොඩක් කට්ටිය දේශකයන් දේශනා කරන අය මේ අය මේකට මේක අවශ්‍යයි. මේ ඉගෙනීමේ අවසානයේදී උගන්වන්න ලැබෙන මේ පාඩමට අදාළ සර්ටිෆිකට් එක How to teach the word of God කියන මේ online bible college එකේ දෙන මේ සර්ටිෆිකට් එක ඔබ දේශකෙක් හැටියට අපි ඔබව අපකින් ඔබ ඉගෙන ගත්තා ඔබ ඒ පාඨමාලාවල ඉගෙනගෙන සමත් වුණා කියන නිසා ඔබට දේශනා කරන්න පුළුවන් ඔබ දේශකෙක් හැටියට පිළිගනු ලබන සාතිකයක් තමයි මේ පාඩමේදී ඔබට ලැබෙන්නේ සමස්ත සුභාරංචිය ගැන පාඩමේදී ඔබ සුභාරංචිකෙක් හැටියට වැඩ කරන්න අවශ්‍ය ඒ ගැනීම ඔබ ලැබුවයි කියන සාතිකයක මේක දේශකෙක් හැටියට ඔබට ලැබෙන සාතිකයට අදාළ පාඨමාලාවක් මේක වෙන පාඨමාලාවක් ඒ නිසා ඔය ගොඩක් ගැඹුරෙන් අපි යනවා මේ පාඨමාල විශේෂයෙන් key point ටිකක් මේක ඔව් ඔව් පාස්ටර් ඕකේ පාස්ටර් දැන් ඔය උගන්වන්නනේ ඒකේ පාස්ටර් පේපර් එක තිබ්බනේ පේපර් එක කරානේ පාස්ටර් අපි පේපර් එක කරා හැබැයි ඒ ප්‍රශ්නේ නෙමෙයි මම අපසරක් අහන්නේ ආ වෙනවා හරිද ඔව් පේපර් එක කරා ඔය ඔයගලන් කරලා ඉවර ඔයගලන් නම් ඔක්කොම සබ්මිට් වෙලා ඉවරයි ඒ සර්ටිෆිකේට් එක ඔයගලන් නම් මෙහෙම දාලා චිත්‍රා සිස්ටගේ රේණු සිස්ටගේ අපේ තව බෙද කෙනෙක් කියන අපේ බෙදලා ටිකක් කියන මොකුත් මම ඒකට ඇතුල් කරා. හරි. මෙන්න මේකේ අපි අද අපි ඉගෙන ගන්න යන පාඩමේ වැදගත්ම දේ ඔබ මම දේශනා කරනවා. එක්කෝ දේශනා කරලා අහලා තිබෙනවා. එක්කෝ දේශනා කරන්න අපි ආසයි. එක්කෝ දේශනා කරන්න අපි කොහොමද කරන්නේ කියන කුතුහලයකින් තව තව අය බලාගෙන තව තව දේශනා අපි අහගෙන අපි එකට සූදානම් වෙමින් ඉන්නවා මේක තමයි වෙන්නේ ඉතින් අපි මේ දේශනා කිරීමේදී දේශකෙක් හැටියට අපි මේ ෆවුන්ඩමෙන්ටල් ඒ කියන්නේ ඒකේ යටිතල සමහර ඉගෙනුම් තිබෙනවා ෆවුන්ඩමෙන්ටල් ටීචින්ග්ස් තියෙනවා මේවා අපි ඉගෙන ගන්නට අනිවාර්යෙන් අපි මේවා දැනගෙන ඉන්න ඉසි දේශනාවක් කිරීමේදී මේවා ඉගෙන ගන්න මේ පාඨමාලාවේදී ඔබ දැනගන්න පුළුවන් ගොඩක් දේවල් මම කරන දේශනාව හරිද මෙච්චර කල් මම කරගෙන හිටියේ හරි විදියටද බයිබලයේ දේශනා කරන්න අපිට උගන්වන්නේ මොන ක්‍රමයකටද ආත්මනවාස කොහොමද අපි මඟ පෙන්වන්නේ මම දේශනාවක් සූදානම් කරන්නේ කෙසේද දේශනාවක් මම පිළියෙල කරන්නේ දේශනාවක නෝට්ස් එකක් මම ලියන්නේ කෙසේද දේශනාවක් මම කොහොමද තවත් සූදානම් කරපු දේශනාව මම කොහොමද අන්නයට ඒක මම බෙදා දෙන්නේ ඒක මම කොහොමද ප්‍රසන්ට් කරන්නේ දේශනාවකදී මම භාවිතා කළ යුතු කාරණා මොනවාද? උපමාවක් කෙසේද? බයිබලයේ අර්ථකථනය කරන්නේ මම කෙසේද? බයිබලයේ කොහොමද මම කියවලා එළිදරව්වක් ගන්න? මේක දේශනා කළ යුතු දෙයක්ද? මෙන්න මේ වගේ ගොඩාක් දේවල් දේශනාවලින් තියෙනවා. නිකන් බයිබලයේ ගත්තා වචනයක් ගත්තා දේශනා කරා කියලා නෙවෙයි. ඒ වගේම බයිබලයේ සම්පූර්ණයෙන් කියවන්න නැතුව ගොඩක් අය දේශනත් කරනවා. බයිබලයේ එළිදරව් පොත වෙනකම්වත් කියවලා නැහැ. දැන් මම මව ගත්තොත් මම පළවෙනි වතාවට මම දේශනා කරේ මගේ අවුරුදු 15 දී. ඒත් අවුරුදු 15 දී මම දේශනා කරනකට සිංහල බයිබලේ මම තුන් පාරකට වැඩිය කියලා තියෙනවා. දෙමළ බයිබලේ ඊට වඩා කියලා තියෙනවා. ඇයි මම සිංහල බයිබලේ කියුවේ? මම ඉන්ටර්ප්‍රිට් කරන්න පටන් ගත්තා. කැමිල් වලින් කියේ පාස දේශනා කරනවා මම සිංහලෙන් ඉන්ටර්ප්‍රිට් කරනවා. ඉතින් මට සිංහලෙන් ඉන්ටර්ප්‍රිට් කරනවා මම දැනගෙන ඉන්න ඕනේ සිංහල බයිබලේ වචන ටික. මම ඉගෙන ඉඳගෙන සිංහල බයිබලේ කියෙව්වා. ඉතින් මේක වැදගත්. අපි දේශනාවක් කරනවා කියන්නේ බයිබලෙම අපි කියවලා තියෙන ඕනේ. උදාහරණයක් ඇටියට දැන් ડોක්ටර් කෙනෙක් ගාවට යනවා. ડોක්ටර් කියනවා මට මේ මේ ප්‍රශ්නයක් තියෙනවා. ડોක්ටර් කියයි පොඩ්ඩක් ඉන්න මම ඔය සම්බන්ධ මගේ පොත්වල මම කියවලා නැහැ. පොඩ්ඩක් ඉන්න හෙට එන්න මම පොඩ්ඩක් නෝට් එක බලලා ඔයාලා කියන්නම් කියලා කිව්වා. ඉවරයි. ඒ ડોක්ටර් ගාව ඔයා අනිත් දවසේ යන්නේ නැහැ. අද ගොඩාක් පාසස්ලා ඉන්නවා. තමා දේශනා කරන කොටස හැර එතනින් එහාට යමක් ගැන ඒගොල්ලන් බයිබලෙ අධ්‍යයනය කරලා නැහැ. එහෙම කරා අවුලක් වෙන්නේ නැහැ. හැබැයි මේක බරපතල දෙයක්. මම දෙයක් කරනකොට ඒ සම්බන්ධව හොඳ දැනුමක් මට තිබිය යුතුයි.
මේ අය ගොඩක් වගකීම් සහිත වැඩක් කරන්නට යන දේශනා කරන අය. ඒ නිසා මට වගකීමක් තිබෙනවා, ඔබට වගකීමක් තියෙනවා. මන් දන්න මේ ශේෂ්ත්‍රයේ ඉහළම ඉනිපෙත්තට මම නගින්න ඕනේ. ඉහළම ඉනිපෙත්තට. ඒක තමයි මගේ වටිනාකම. මන් ડોක්ටර් කෙනෙක් වුණොත්, මන් රාස් පරීක්ෂකයෙක් වුණොත්, නැත්නම් මන් පශ්චාත් මරණ පරීක්ෂකයෙක් වුණත් කමන්නේ. ඒ මොන ශේෂ්ත්‍රයේ වුණත් ඒකේ මම ඉහළම දැනුම මම ලබා ගන්නට ඕනේ. එහෙම නැත්නම් මම ඒක ඉඳලා වැඩන්නේ නැහැ. ඔබ දේශනා කරනවා නම්, ඔබ සේවය කරනවා නම්, ඔබ සුභාරංචි කියනවා නම්, ඔබට තිබිය යුත්තේ මේකේ ඉහළම දැනුම මම ලබා ගත යුතුයි. ඒ කියන්නේ පඬිතෙක් වෙන එක නෙවෙයි, ඔළුව නිකන් ඉදුම්ම ගනින්න එක නෙවෙයි. ඇත්තටම මම දැනගන්න ඕන. මට මේ දැනුම තියෙන්න ඕනේ. මේ පිපාසය ඔබට ඉස්සලා මුලින්ම හට ගන්නට ඕනේ දේශකෙක් හැටියට. අනේ මට නම් ඒක දන්නේ නැහැ. මට මතකයි කොළඹේ මේ කොළඹවට ඉන්න කට්ටිය මම බය නැහැ, මේ මගේ රෙකෝඩ් මුළු ලෝකෙම අහන්න පුළුවන් ඕන කෙනෙක් ගිහලා අහන්න පුළුවන්. මම කියන්නේ බොරුද නැද්ද කියලා. ඒ නිසා මම මෙතන රෙකෝඩ් කරනකොට තාමත් වගකීමෙන් ඉන්න ඕනේ. YouTube වල එහෙම දාන කොටයි නිකන් යන්නම් වල කතා කරන්න බෑ. මේ රෙකෝඩ් වෙනවා, මේ YouTube වල තියෙනවා, බොරු කියන්න බෑ. ඒ නිසා මම මෙතන බොරු කියන්නේ නැහැ. ඉඟිරු කඩේ හන්දියෙන් පල්ලෙයාට ආමස්ට්‍රිට් යනකොට බෝට්ටු පන්සලක් තියෙනවා. ඒ පන්සල පව කරපුවාම ගිනිවන එකකේ තියෙනවා. කොළඹ තොටලංගින යන පාරේ ඒ ගිනිනීමේකේ ඉස්සර පල්ලියක් තියෙනවා. දැන් ඔන්න බ්ලූ මැන්ඩලින් නැහැ දන්නා සමහරකට. මේ බ්ලූ මැන්ඩලින් නැහැගේ පාස්වර්ඩ් දන්නේ නැහැ. දවසක් මම එයා මම පොතක් ලිව්වා ලේ සඳ සතර කියලා, ටෙට්‍රාස් කියලා, 2012 අවුරුද්දේ මුල් හරියේදී පොතක් ලිව්වා. ඉතින් ඒ පොත හඳුන්වා දීමේ සේවයක් කරගෙන යන අතරතුර ඉතින් එක එක සභාවල වලට ඒක ප්‍රොමෝට් කරන්න අපේ කට්ටිය ගියා. ඉතින් ඒ පාර්ශ්වය කිව්වා මට මේ පාර්ශ්වය හම්බෙන්න ඕන කිව්වා. එතන මං හිතේ යවට හරි මම ගියයි මේ ගිල ඇවුවා මට මොකද්ද මේ පොත සම්බන්ධ වෙලා මේ පොතේ මොකක්ද තියෙන්නේ ඒ පොත සිංහලෙන් ලියලා තියෙන්නේ ඉතින් ඇවිවා මම පොත සම්බන්ධ කිව්වම ඒ පාර්ශ මට දීපු උත්තරේ මං පුදුම වුණා ඒ පාර්ශ කිව්වා මේ එයාගේ හාන්සි පුටුවේ ඉඳගෙන හාන්සි පුටුවත් හොඳට පල්ලෙයාට තල්ලු කරන ලොකු ඔෆිස් එකක් මේ එයාගේ අතත් නවාගෙන අතත් කසාගෙන අපි නම් ඔච්චර ගැඹුරට බයිබලෙ අපි නම් යන්නේ නැහැ ඔච්චර ගැඹුරට හරි සනසිල්ලේ හරි නිදැල්ලෙන් කිව්වේ ඒක මට හරි ෂොක් එකක් වුණා. ඔයා පාස්ටර්ගෙන ඔයා මෙච්චර සෙනගට සේවය කරමින් ඉන්නවා. ඉදිරියට සේවය කරන්න ඔයාට දර්ශනයක් තිබෙනවා ඇති. ඒකනේ සේවකය වෙන්නේ. හරි සැහැල්ලුවෙන් කියනවා මේ අපි නම් ඔච්චර ගැඹුරට යන්නේ නැහැ. එහෙනම් වැරද්දක් තිබෙනවා. ඔයා ගැඹුරට යන්නේ නැත්නම් ඔයාට බෑ කවදාවත් ඔයාගේ සෙනගව ගැඹුරට ගෙනියන්න. ඔයාට බයිබලෙ දන්නේ නැත්නම් ඔයාට බෑ බයිබලෙ දැනුමක් තියෙන සෙනගවක් ගොඩනගන්න. ඔවා ආත්මෙන් පිරලා නැත්නම් ඔයාට බෑ ආත්මෙන් පිරිච්ච සෙනගක් ගෙනියන්න. ඔබ ඔයාගේ ජීවිතයේ සුද්ධකමක් නැත්නම් ඔයාට බෑ සුද්ධ වූ ජීවිතයක් ගත කරන්න පිරිසක් බිහි කරන්න. ඔයාගේ කැපැසිටි එක කොච්චරක්ද ඒ තරමට තමයි ඔයාට පුළුවන් තව අයව බිහි කරන්න. ඔයාගේ ජීවිතයේ යාඥාව නැද්ද? ඔයාට කවදාවත් බෑ යාඥා කරන්න පුළුවන් මිනිස්සුක ගොඩනගන්න. ඔයාගේ ජීවිතයේ ගැළවීමේ පූර්ණකමක් නැද්ද? කවදාවත් බෑ මිනිස්සුක ගැළවීමට ගෙනියන්න. මම මගේ අත්වේ මත තමයි තව මිනිස්සු ගෙනියන්න පුළුවන් සේවයේ ආකාරය. මම වර්ධනය වෙන තරමට තමයි එතනින් යන කෙනෙක් මට ගෙනියන්න බෑ. මගේ සභා පාලකවරයාගේ වර්ධනය අනුව තමයි ඇදලිවන්තයන් ඉන්නේ. වෙන කිසිම කෙනෙක් නැහැ. කකුලුවන්ට බෑ කවදාවත් කෙලින් ඇවිදින තම මේ සත්‍යක බිහි කරන්නත් උගන්වලා දෙන්න. මේ කෙලින් පලයන් කියලා එදෙම යන්නේ. ඒ නිසා අපි වර්ධනය වෙනුන අපේ වෙනසක් ඇති වුණොත් තමයි වෙනසක් තියෙන සෙනගක් අපිට බිහි කරන්න පුළුවන්. ඉතින් දේශකෙක් හැටියට මේ ගැන අපි උනන්දු විය යුතුයි. මේ ගැන අපි දැනගන්න යුතුයි. මම කොහෙන්ද මම වෙනස් වෙලා තියෙන්නේ? මම කොතනින්ද මට වෙනස්කමක් තිබෙන්නේ? මේ අවුරුද්දේ මම කොතනින්ද වර්ධනය වෙලා තිබෙන්නේ? මේ අවුරුද්දේ ඔබ කොහෙන්වත් වර්ධනය වුණ නැද්ද? ඔයාට බෑ වර්ධනය කරන්න තව සෙනගක්. මේක ඉතා වැදගත්. සේවකෙක් සේවය කරන කල අපි සේවය කරන කල අපි සිතන්න යුතු ප්‍රධානම දේ මේක තමයි. ඉතින් දේශනාවක් කියලා අපි ගන්නකොට දේව වචන අපි දේශනා කරනවා කියලා අපි ගන්නකොට මේකේ ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා. මම අවස්ථාව දෙන අපේ පරණ අයට මේ කොටස් තුන මොකක්ද කියලා කියන්න. දේශනාවක තිබිය යුතු ප්‍රධාන කොටස් තුන. අකින්න පාස්ටර් පරණ පුස්කොල ටික තටව ඒක ඉතින් අරහෙ තිබ්බේ ගියවුරුදු ඉගෙන ගත්ත එකක් පාස්ටර්. දේශනාවක තියෙන ප්‍රධාන කොටස් තුන. පාස්ටර්ගේ ඇඳුම ෆුල් ෆිට් එක. නෑ. පල්ලිය පුටුව ෆුල් ෆිට් එක. නෑ ඒක නෑ. බයිබලය ගිටාර් එක ෆුල් ෆිට් එක. මොකද්ද දේශනා ඇතිවිද ප්‍රධාන කොටස් තුන? මයික් එක පාස්ටර් කියන්නද? කියන්න බුදුගම. දේශකයා දේශන කරන දේශනාව
දේශනා කරන ක්‍රමය. හරියට හරි. හරියට හරි. ඔයාලා ලකුණු 100යි. ඕකේ. ප්‍රධාන කොටස් තුන. පළවෙනිම දේ දේශකයා. දේශකයා. ඒ කියන්නේ ඔයා. ඒ කියන්නේ මම. ඊළඟට දෙවනුව තමයි දේශනාව. ඔබ කියන්නට යන්න පණිවිඩය. ඉංග්‍රීසියෙන් කිව්වොත් messenger දේශකයා message දේශනාව messenger message තුන්වෙනුව method ඉංග්‍රීසියෙන් දෙමළෙන් කිව්වොත් මේ සිංහලෙන් කිව්වොත් දේශනා කරන ක්‍රමය method මේක තමයි ප්‍රධානම කොටස් තුන දේශනාවක තිබිය යුතු ප්‍රධානම කොටස් තුන මේ පළවෙනි පාඩමේ අපි බලන්න යන්නේ පළවෙනිම කොටස දේශකයා මම දේශනාවක් කරන්න යනවා කියනකොට දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම බලන්නේ දේශනාව නෙවෙයි ඔබගේ දේශනාව කොච්චර ලස්සනද ඔබගේ දේශනාව කොච්චර කෙලිදරව් තිබෙනවද ඔබගේ දේශනාවේ ඔයගොල්ලන් කොච්චරක් ගානවා අද ගොඩක් මට හිනත් යනවා ගොඩක් අය දේශනාවක් හදනකොට ගොඩක් කලබල වෙනවා ගොඩක් කනගාටු වෙනවා ඒක තියෙන ගණන් වලට මේක කීයද මේක කීයද මේක කීයද මේක කී දෙනාද අර යාට කී වෙනේ අවුරුද්ද ළමයා ඉපදුනාද මම ළමයි කීයද ඕක ගැන කරදර වෙනවා දේශනාවකදී ඒ ඔසල පිට දාන්න. ඔය ගැන නෙවෙයි ඉස්සලම වද වෙන්නේ දිවයන් වහන්සේ. දිවයන් වහන්සේගේ බැල්ම ඉස්සලම තියෙන්නේ දේශනාවක තියෙන ප්‍රධානම කොටස දේශකයා මම ඔයා. ඔයා තමයි ප්‍රධානම කෙනා දේශක දේශනාවක. එතනින් තමයි දිවයන් වහන්සේ පටන් ගන්නෙ. අපි මෙම පළවෙනි පාඩමේ අපි පටන් ගන්නෙ messenger ගෙන් පටන් ගන්නවා. ඔයාගෙන් පටන් ගන්නවා. අපි දේශනාවක් කරන්නට කලින් මොකද්ද විය යුත්තේ ප්‍රධාන කොටස් තුන මොකද්ද? දේශකයා දේශනාව දේශනා කරන ක්‍රමය ඉතින් තව කාරණාව අද ගොඩක් සෙනග කරදර වෙන්නේ වැඩිය හිතන්නේ දේශනා කරන ක්‍රමයට ක්‍රමය ගැන මං ජෝක් කීයක් කියන්නට යනවද මං ඒකට මොන ගීතිකාවද මං ඒකට අදාළ ගීතිකාව මොකද්ද මං ඒකට පාවිච්චි කරන වචන මොකද්ද මං කියන කතාව මොකද්ද මගේ සාක්ෂිය මොකද්ද මං ඒකට අඳින ඇඳුම මොකද්ද මේ ඔක්කොම ගැන තමයි ඉස්සෙල්ලාම කරදර වෙන්නේ නෑ නෑ ඕවට කරදර වෙන්න කලින් දෙවන් වහන්සේ හිතන දෙයක් තියෙනවා දේශකයා මෙන්න මෙයාගෙන් තමයි ඉස්සලාම දේශනාව පටන් ගන්නෙ දේශනාව පටන් ගන්න ඉස්සලාම ඔයාගෙන් දේශනාව ඉරිදා උදේ පටන් ගන්න එක නෙවෙයි ඉරිදා උදේ පටන් ගන්න දේශනාව දේශකයා පටන් ගන්න මොන අවස්ථාවේද කිතුණු ගමන පටන් ගත්ත දවසේ ඉඳන්ම දෙවනෝන්සේ හැඩගස්සන පටන් ගන්න ඔබවයි මාවයි මෙතනින් තමයි දේශනා පළවෙනි දේශනාව පටන් ගන්නෙ ඔයාගේ මගේ කිතුණු ජීවිතේ පටන් ගත්ත තැනින් ඉතින් දේශනාවක් හැදෙන්නේ කොහෙන්ද සෙනසුරාද රෑද ගොඩක් අය සෙනසුරාද රෑ තමයි දේශනාව හදන වෙලාව ගන්නවා බයිබලෙත් තියෙන ලොකු බයිබලෙ ගන්නවා YouTube එකට යනවා අර එහෙනම් මේ යනවා කාවරි කෝල් කරනවා තිබ්බේ කම මතක් කර ගන්නවා පරණ දේශනා පරණ පුස්කොළ පොත් ටික උදලා ගන්නවා වචන ටිකක් තියා ගන්නවා ෆුල් ෆිට් එක ගිහිලා බලනවා වචනත් වැරදිනුත් කියනවා නෑ 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 ඒක නෙවෙයි ඒක නෙවෙයි හදිසියේ මිනිහා වැරදි වැරදි ඒවල් තියා ගන්න දේශනාව පටන් ගන්නේ සෙනසුරාද රෑ නෙවෙයි දවසක් පාස්ටර් පෝල් යැන්කිචෝ දැනට කාලයකට ප්‍රථමයෙන් ලෝකයේ ලොකුම සභාව දකුණු කොරියාවේ සියෝල් නගරේ තියෙන පාස්ටර් පෝල් යැන්කිචෝ කියන කෙනාගේ සභාව තමයි ලෝකයේ විශාලම සභාව. පාස්ටර් පෝල් යැන්කිචෝ දිගටම එක දවසක දේශනා පහක් දේශනා කරා. මේක ඇමරිකාවෙන් ආපු මිෂනරි කෙනෙක් කෑ එක්කම ඉඳලා පුදුමින් වගේ බලන් හිටියා. හැම දේශනාවක්ම හරි එළිදරව්. ඉතින් මේ පාස්ටර් හැවුවා පාස්ටර් මම වායිකයි මේ දවස් ගානක් මං හිටියේ මොන අවස්ථාවද දේශනා සූදානම් කරේ මං දැක්කේ නෑ දේශනා සූදානම් කරන එක පාස්ටර් පෝල් යන්කිචෝ එයා බලලා කිව්වා පුතේ මං මේ දේශනා සූදානම් කරේ අවුරුදු 40කට උඩදී අවුරුදු 40ක් ගියා මට මේ දේශනාව සූදානම් කරන්න what ඔව් මේක මම මේ පොතකින් අරන් කරන දේශනාවක් නෙවෙයි මගේ ජීවිතය මන් දෙවියන් වහන්සේ ගමනක් කරන මේ ගමන මේක තමයි මම දේශනා කරන්නේ අන්න ඒක ඒකේ ජීවනයේ තිබෙන්නේ ඔබට ඔබ කරන දේශනා ජීවනයක් නැද්ද ඒක ඔබ වෙන තැනකින් අරන් දීලා තිබෙනවා හරියට මේ වටලප්පන් අර කඩෙන් අරන් මේ කඩෙන් දුන්නා තමයි අරන් රසට කයිද අනේ අම්මා රසට උයලා තිනවා අම්මේ අනේ මේක නම් පොඩ්ඩක් ලුණු රහයි හරි සීනි වැඩි කියලා කියන්නේ නැහැ ළමයි දන්නා මේක මේ අර අර සයිමන් මුදලාලි හදපු බඩේ ඉතින් ළමයි කාලා දාලා යන්න ඔන්න ඔය අපි ළමයිට ඔබ ආදරේ නම් ඔබගේ සෙනගට ඔබ ආදරේ නම් ඔබ දේශනාවක් සූදානම් කරන්නේ රෑ නෙවෙයි. කලින් ඔබ පෙර සූදානම් වෙන ළමයාට රස කෑම හදන්න නම්, ගෙදරට ආගන්තුකෙක් එනවා නම්, ඒ වෙලාවේ
පරිප්පු අරයක දාලා මේ මොකක් හරි අරන් වරෙන් කියලා අමය යවනවා. මේ ගිල එළවලු කඩේ ගිල මොනාරේ අරන් වරෙන් කියලා. ළමයා ගිල අරන් එන සම්බන්ධ නැති ඒවා. තිබ්බටුත් අරගෙන වම්බටුත් අරගෙන උස්සන් එනවා. ආ හරි ඕන දැන්. දාලා අපි සාම්බාරක් කරලා දෙමුකෝ. ඔය තිබ්බටු වම්බටු සාම්බාර නෙවෙයි අද සභාවවල වෙනවා. ජීවනයක් නැහැ. සෙනග ඕක අහගෙන හලෙලූයා කියලා තන දැසි මොකද්ද පාස්ට් එකෙන් ඇහුවේ දේශනා මේ දන්නේ නැහැ. මොකද්ද කියන්නා ආවා. නෑ නෑ නෑ. දේශනාවක අපි ඉතාම ප්‍රවේශම් විය යුතුයි. ඔබගේ දේශනාවේ එෆෙක්ට් එකක් වෙන්නට ඕන නම් කෙනෙකුගේ ජීවිතේ වෙනසක් වෙන්නට ඕන නම් මේක කලින් ඔබගේ ජීවිතයේ සූදානම් වුණොත් තමයි ඔබට තවත් ජීවිතයක් වෙනස් කරන්නට පුළුවන්. සරලව කියනවා ඔබට ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් ඔබගේ ජීවිතින් එකක් දුන්නොත් මිසක් පිටින් එකක් දුන්නොත් තව කෙනෙකුගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. වෙනස් වීම ඇති වෙන්නේ ඔබගේ ආත්මෙන් පිටතට එන එකෙන් තමයි. ඔබගේ අසන මනුස්සයාගේ ආත්මය අල්ලන්න පුළුවන්. ඔබ ඔළුවෙන් දෙයක් දුන්නොත් ඒ මනුස්සයාගේ ඔළුවට විතරයි ඒ කියන්නේ. ඔහුගේ ආත්මයට ඔබට බෑ. ඔහුගේ ආත්මය ටච් කරන්නටවත් බෑ. ආත්මෙන් තමයි ආත්මෙට. ඒ නිසා දේශනාව හැදෙන්නේ ඉරිදර ඇත්ත නෙවෙයි. දේශනාවට විනාඩි 5කට කලින් නෙවෙයි. ගොඩක් කට්ටිය කියනවා ආ දැන් විනාඩි 5කට කලින් දෙවනස මට මේ වචනේ දුන්නා. නෑ නෑ විනාඩි 5කට කලින් දෙවනස මේ වචනේ දුන්නේ නැහැ. දෙවනස කලින්ම ඔයාලට මේ වචනේ දුන්නා. විනාඩි 5කට කලින් දෙවනස මතක් කරා මේක කතා කරන්න කියලා. ඒක තමයි හරිම උත්තරේ. දේවනා විනාඩි 5කට කලින් මේ දේශනාව දුන්නා කියලා නෑ. දේවනා විනාඩි 5කට කලින් දේශනාවක් දෙන්නේ නෑ. දේශනාව ඔබගේ ජීවිතය. මම දේශනාවක් කරනවා නේ ඒක මගේ ජීවිතය. ඔබගේ ජීවිතය එකක් නැද්ද ඒ ගැන දේශනා කරන්නට එපා. ඒක ඔබගේ ඒ දේශනාව කිසිම කලක ඔබ අසන මිනිස්සෙක්ගේ වෙනසක් ගෙන එන්නේ නෑ. වෙනසක් ගේන්නේ නෑ. ඒ මිනිස්සු ඇවිල්ලා පල්ලියේ ෆෑන් කීයක් තියෙද කියලා බලයි. බල්බ් කීයක් පත්තු වේද කියලා බලයි. පුටු කීයක් කැඩිලාද කියලා බලයි. එච්චරයි. ඒ ගැන අහුවත් ලස්සනට කියයි. පාස්ටර්. ඔව්. අද නම් පල්ලි අර පැත්තේ බල්බ් එක පත්තු වුණේ නැහැ පාස්ටර් කියයි. මිනිහ දේශනාව අහලා නැහැ. ඇයි? මිනිහගේ අවධානය එතනට එන්නේ නැහැ. ආත්මිකදේ ආත්මිකව අපි බලන්න ඕනේ. මේ දේශනාවකේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. දේශනාව කොටස් තුන අපි බැලුවා. ඉතින් මේක අපි තවත් දෙයක් අපි දැනගන්න අවශ්‍යයි. මේ කිතුණු ජීවිතය අපි වර්ධනය වෙන කල, කිතුණු ජීවිතය අපි ඉදිරියට ගමන් කරන කල ඕනෑම කිතුණුවෙකුට මේ ප්‍රශ්න දෙක ආවෝ. දෙවන මාසේ මාව කැඳවලා තියෙන කැඳවීම මොකද්ද කියන ප්‍රශ්නයක් කෙනෙක් ආවොත්, එහෙම නැත්නම් මම කෙසේද සේවය කළ යුත්තේ කියලා දෙවන මාසේ බලාපොරොත්තු වෙන්නේ, මෙහෙම ප්‍රශ්න. ওই ප්‍රශ්න දෙකෙන් එකක් කොහොමයි කළා? මගේ කැඳවීම කුමක්ද? එහෙම නැත්නම් දේව සේවයේදී මං මොන ආකාරයෙන්ද සේවය කළ යුත්තේ කියන ප්‍රශ්න දෙකක් කෙනෙකුට නැගුණා කියන්නේ ඔහු කිතුණු ජීවිතේ වර්ධනය වෙනවා කියන එක තමයි ලකුණ. කිතුණු ජීවිතේ ඔහු වර්ධනය වෙනවා. මේ 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 ප්‍රශ්න ඔබට ආවේ නැත්නම් ඔබ වර්ධනය වෙලා නැහැ. වර්ධනය වෙන ඕනම කෙනෙකුට නැගෙන ප්‍රශ්නේ මේක තමයි. මම මොකද්ද කළ යුත්තේ? මගේ කැඳවීම මොකද්ද? මේ ප්‍රශ්නේ ඔබට ආවම සතුට වෙන්න ඔබ වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් මේ ප්‍රශ්නේ එන එක හොඳයි. මේක හොඳ ආරෝග්‍යමත් සෞඛ්‍යමත් ප්‍රශ්න ටිකක් ඔබගේ අදවතට එන එක. මේ ප්‍රශ්නේ ආවට පස්සේ අපි निराකරණය කරගත යුතු ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. කැඳවීමේදී ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. කැඳවීමකදී දැන් මාව දෙවනස කැඳෙව්වා. ඔයාව කැඳෙව්වා. අපි හැම කෙනාම කැඳෙව්වා. මේ කැඳවීමේදී ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එකක් ඉංග්‍රීසියෙන් කියව ජෙනරල් කෝලින්. මේක හැම කෙනාටම සමස්තයක් වශයෙන් දෙවන වාසයේ කැඳවීම. පොදු කැඳවීම. පොදුවේ හැම කෙනාව කැඳවලා තිබෙනවා. ඔයාව මාව අපි හැම කෙනාම දෙවන වාසයේ පොදුවේ කැඳවලා තිබෙනවා. මේක පළවෙනි කැඳවීම. ඊට එහා ගිය තව දෙවෙනි කැඳවීමක් තිබෙනවා. මෙන්න මෙතනදී අපි ප්‍රවේශම් විය යුතුයි. ඒ දෙවෙනි කැඳවීම තමයි විශේෂිත කැඳවීම. විශේෂිත කැඳවීම. උදාහරණයක් ඇටිද දැන් අපි ඉගෙන ගන්න දේශනා කරන්න කෙසේද කියන එක. අපි බලන්නේ මේ දේශනා දේශකයා දේශනා කරන්න ලැබුණු කැඳවීම ගැන තමයි මේ පාඩමාලාව අපි බලන්නේ. ඉතින් මේකෙදි පොදුවේ සමස්තයක් වශයෙන් හැම කෙනාම දෙවනවාසී වචනේ අනිත් අයට උගන්වන්න දෙවනස් කැඳවලා තිබෙනවා. පොදුවේ අපි හැම කෙනාම දෙවනස් කැඳවලා තියෙන වචනේ උගන්වන්න. මේක අපි හැම කෙනාම පොදු දෙයක්. හැබැයි මේ කැඳවීමේදී තවත් විශේෂිතව දේව වචනේ උගන්වන්න තවත් කොටසක් දෙවනස් කැඳවලා තිබෙනවා. කැඳවීමේ කොටස් දෙකක් තිබෙනවා. ඉතින් මේ කොටස් දෙකේ මම මොන කොටසේද ඉන්නේ කියන එක ඔබ ඉස්සලාම තේරුම් ගත යුතුයි. මොන කොටසේද ඔබ ඉන්නේ කියන එක. මේකේ ප්‍රධානම දේ කෙනෙක්ට කවදාවත් දෙවන වාසයේ විශේෂිත කැඳවීම එළිදරව් කරන්නේ නැහැ. මොන අවස්ථාවේද ඔහු මේ පොදු කැඳවීම කරේ නැත්තම්. පොදුවේ
සමස්තයක් වශයෙන් දෙවනස් අපි කැඳවලා තියෙන සභාවේ මොනහාරි සේවයක් කරන්න සුභාරංචි කියන්න උපස්ථාන කරන්න යාඥා කිරීමේ සේවය මේ කිසිම දෙයක් නොකර එකපාර්ට ෆුල් ෆිට් එක කෙනෙක් දේශනා කරන්න ආව නම් එයා ගැන අපි එහෙම අයට අපි තවත් වර්ධනය වෙන්න අපි ඉඩ දී යුතුයි. එහෙම කවදාවත් දෙවනස් කෙලින්ම කැඳවන්නේ නැහැ දේශනා කරන්න. මේ මිනිස්සු ඉස්සෙල්ලාම පොදු සේවයේ නියැලෙන්න ඕනේ. මේ මිනිස්සු නමස්කාරමය මග පෙන්වන්නට ඕනේ. ටීචින්ස් කරන්න ඕනේ ගුරු යාඥාවල දේශනා කරලා තියෙන්න ඕනේ ඒ ගෙදර අයට දේශනා කරලා තියෙන්න ඕනේ උගන්වලා තියෙන්න ඕනේ සුභාරංචි කියලා තියෙන්න ඕනේ අල්ලපු ගෙදර අංකල්ට සුභාරංචි කියලා තියෙන්න ඕනේ ඉතින් මේවල අපි නියලන්න ඕනේ පළමු වෙන්න ඒවල නියලනොත් තමයි මට දෙවනවාසී දුන්න විශේෂිත කැඳවීම මොකක්ද කියන එක තෝරගන්න පුළුවන් ඒ මනුස්සයාට දෙවනවාසී ඒ කැඳවීම එළිදරව් කරන්නේ මේක කරනකම් විශේෂිත කැඳවීම කුමක්ද කියලා දෙවනවාසී ඔබට එළිදරව් කරන්නේ නැහැ නිකන් ගෙදර ඉඳගෙන මේ කිරිබත් වියලා කිරිබත් කපලා නැත්තා සමරගෙන ඉන්න කෙනෙක් හීන දැකීගෙන ඉන්නවා නම් කවදාරි මන් දේශනා කරනවා කියලා ඒ කවදාත් වෙන්නේ නැහැ. ඔයා අද පටන් ගන්නට ඕනේ. ඔබට කරන්න පුළුවන් දේ අද කරන්න පටන් ගන්න. අනේ පාස්ටර් කවදාරි මැරෙයි මන් පාස්ටර් කෙනෙක් වෙයි කියලා තමයි ඒක වෙන්නේ නැහැ. කවදාත් වෙන්නේ නැහැ. පාස්ටර් මැරෙනවා පාස්ටර්ගේ පුතා දේශනා කරයි. වාර දෙන්නේ නැහැ කවදාත්. පාස්ටර්ට මේ අමාරු වන්නේ නැහැ වාර දෙන්නේ. පුතා ඉන්නේ මොනාරද? නෑ නෑ. වෙන පාස්ටර්ස් ලයින්ව දෙන්න පුළුවන් පාස්ටර්ලා. හැබැයි මට ලැබෙනවා නම් දෙවියන් වහන්සේ කවදාවත් දෙන්නේ නැහැ මම මොන හරි වැඩක් මම කරලා තියෙන්න ඕනේ මම සූදානම් වෙලා ඉන්නට ඕනේ මොනවත් නැතුව මම නිකන් අලගෙඩිය වගේ ඉඳලා හරියන්නේ නැහැ මම මොකද්ද අද දවසේ හෙට දවසේ මම දෙවියන්වහන්සේ රාජ්‍ය කරන්නට යන්නේ ඒ මිනිස්යාවයි දෙවියන්වහන්සේ විශේෂයෙන් කැඳවන්නේ ඒ මිනිස්යා දෙවියන්වහන්සේ විශේෂයෙන් කැඳවලා විශේෂ ආලපේ දීලා විශේෂ කැඳවීම උට එළදරව් කරනවා එතකන් පොදු කැඳවීම කෙනෙක් කරන්නට ඕනේ අද විශේෂ දෙයක් වෙනවා මේ පොදු කැඳවීම කරන අය විශේෂිත කැඳවීම කරනවා විශේෂිත කැඳවීම තියෙන අය පොදු කැඳවීම කරනවා. ඉතින් මේ පොදු කැඳවීම කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. පොදු කැඳවීම තුළ තිබෙන ප්‍රධාන කාරණා ටික කුමක්ද කියන එක අපි බලන්න යනවා. මේ පොදු කැඳවීම තුළ තිබෙන ප්‍රධාන කාරණා තුන. මම දැන් කාරණා තුන තුන දෙක දෙක කියලා කියාගෙන යනවා. ලියාගත්තත් දන්නේ නැහැ. දේශනායේ තියෙන ප්‍රධාන කරුණ තුන කොටස් තුන දේශකයා, දේශනාව, දේශනා කරන ක්‍රමය. කැඳවීමේ ප්‍රධාන කොටස් දෙක විශේෂිත කැඳවීම පොදු කැඳවීම විශේෂිත කැඳවීම දැන් මේ පොදු කැඳවීමේ තියෙන කොටස් තුන හරිද කෙනෙක්ට යේසුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දෙන යේසුස් වහන්සේගේ සාක්ෂි කීම අර සාක්ෂි දෙනවා කියන්නේ සුභාරංචි ප්‍රකාශ කිරීම සාක්ෂි කීම ඒක පොදු කැඳවීමේ තියෙන දෙයක් සාක්ෂි කිව්වා කියලා පාස්ටර් කෙනෙක්ද නැහැ අද සාක්ෂි කිව්වා කියන අයත් පාස්ටර්ස්ලා වෙලා ඉන්නවා ඊළඟට යේසුස් වහන්සේකට ගෝලයක් වෙනීම දෙවනවාසයේ යේසුස් වහන්සේගේ ගෝලයක් වීම. පළවෙනිම ගෝලයක් වෙන්නට ඕනේ. යේසුස් වහන්සේගේ ගෝලයක් වෙන්න ඕනේ. එයා තව නායකත්වයක් යටතේ එයා වැඩ කරන්නට ඕනේ. අද ගොඩක් පාස්ස්ලා මාත් එක්ක කතා කරන කල ඔක්කොම කරන කල මං අහන්නේ ඔයා සේවය කරන්න කලින් කා යටතේද හිටියේ කියලා අහනකොට මං බෞතිස්ම ලැබුවා අර පාස්ට ගාව ටික කාලයක් හිටියා ඒ පාස්න හරියන්නේ නැහැ. ඊට පස්සේ මං ආවා එළියට දෙවනවාසයේ කරුණාවෙන් ඉඩමක් අම්මුණා පල්ලියක් ගැව්වා. ආයසනකුකතා කවුද සෙනඟ මගේ නැන්දා මගේ නැන්දම් මගේ පුතා අරයා මෙයා මෙයා මගේ බාප්පා බාප්පගේ පුතා ආ බලද ඔක්කොම නැහැ ඉතින් මල්ලේ මම පාස්ටර් කිව්වා ඕ එහෙමද එහෙනම් කව යටති හිටියේ නැද්ද අවුරුදු කීයද හිටියේ නෑ 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 දේවනාස මම කැඳේම කෙලින්ම මං ඉහෙලට ආව කියනකොට එයා වර්ධනය වේ යුතුයි යාගේ සේවය මම වැරදි කියන්නේ නැහැ එයා වර්ධනය වේ යුතුයි කියන එක තමයි මගේ මේ අනුශාසනාව ඔව් හොඳයි ඔයා දිගට කරන්න දිගට කරන්න හැබැයි ඔයා කෙනෙක් යටතේ වර්ධනය වේ යුතුයි ප්‍රසා ප්‍රදානම දෙයි අපි කවුරු තනියෙන් දෙවනාසි ගන්නේ නැහැ අපිට නායකත්වයක් දෙවනාසි දීලා තිබෙනවා සභාවේ නායකත්වය දීලා තිබෙනවා අපි මේ යටතේ අපි වැඩ කළ යුතුයි ඊළඟට දෙවනාසි වචනේ උගන්වනක තුන්වෙනි කාරණාව පොදුවේ කරන පොදු සේවයයි තියෙන කාරණු තුන තුන්වෙනි කාරණාව දෙවනාසි වචනේ උගන්වන එක උගන්වන කියන්නේ මොකද්ද එයා ඉස්ලාම ගෙදර වයිෆ්ට බයිබලෙ උගන්වලා තියෙනෝනේ වයිෆ්ට බයිබලෙ උගන්වන්නේ නැතුව ජනාධිපතිට බයිබලෙ උගන්වන්න උත්සාහ කරන YouTube පාසස්ලා ගොඩක් ඉන්නවා පුතාට බයිබලෙ උගන්වන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට බයිබලෙ උගන්වන වෙහෙස දරන පාසස්ලා YouTube වල ඉන්නවා Facebook එකෙත් ඉන්නවා ඒ නිසා මේක මේ ඉගැන්වීම ඉස්සලාම ඔබගේ අල්ලපු ගෙදර ගෘහ යාඥාවේ ගෙදර සමාජිකයන් අතරේ දරුවන් අතරේ ඔබගේ දරුවාට ඔබ අන්තිමට බයිබලෙ උගන්වලා දුන්න කාරණා මොනවද මෙතනින් පටන් ගන්න ඉස්සලාම මම මොකද්ද අද මගේ පුතාට මගේ දුවට බයිබලෙ මම මේ සතියේ මම මොකද්ද උගන්වලා දීලා තියෙන්නේ පුතේ මේ එන්න කිව්වා මේ මොකද්ද අද අම්මට වෙලා තියෙන්නේ මොකද්ද අම්මේ අද උනේ කොහරි ඉල්ලාවද සමරක් කට්ටිය කොකා කොලා වගේ හරියට
හරි හොඳ හොඳ සුභාරංචි දෙවියන්ගෙට ගිලා ආවට පස්සේ ආයි මිනිහ අල්ලන්න බෑ. හැමතිස්සෙම බයිබලේ පිටින් ඉන්නේ ටීවී එක ඔෆ් කරනවා වෙයි කියනවා. හරියට යාඥා කරනවා, පැය ගණන් යාඥා කරනවා, ළමයිට ගහනවා, යාඥා කරන ඉඳ ගන්න කියනවා. සතියකින් පස්සේ මිනිහ බහැලා. පස්සේ මිනිහ පාඩු වෙලා ඉන්නවා. මොනවාද මල්ලී යාඥා කරන වෙලාව තමතකයි. මේ මොකද්ද වෙන්නේ? මේ කොකා කොලා ගෑස් කිතුණු ජීවිතය අපිට හදාලා නැහැ. මෙහෙම වෙනවා නම් ඔබ ඉන්නේ බරපතල තත්ත්වයක. ඔයාට දේශනාව කහපු ගමන් නිකන් අමුතු උච්චාරුවක් ඇවිල්ලා ගෙදරට ගිහිල්ලා යාඥා කරන අනිත් උන්ට බණින උඹලා කොහොම යක්ෂ පැටව යාඥා කරන්නේ නැහැ කියලා මෙයාට පොඩ්ඩක් අමුතු ස්පිරිට් එකක් ඇවිල්ලා පල්ලිය ගිහිල්ලා අර පාස්ටර් සුදු පාස්ටර් ඇවිල්ලා නැත්නම් ලොකු පාස්ටර් කාරකෙන් බැලලා මොනවා හදයක් කියලා මෙයාට මෙහෙම අමුතු එකක් ඇවිල්ලා. හැබැයි මේ හැංගීම කොච්චර කාලයකටද ඒක තියෙන්නේ? සතියකට, සති දෙකකට තියෙද? එතනින් පස්සේ ඒක බහැලා. පස්සේ මෙයා කකුලක් උඩ දාලා අනේ පකිස්තාන එක්ක කවදාවත් දැන්න මැච් එක කියලා අහන් ඉන්න අර යාඥා කරන වෙලාවත් පව් වෙලා. මේ වගේ තත්ත්වයක අපි හිටියා නම් බරපතලයි. අපි වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක කෙනෙක් කියලා ළමයට ඉස්ලාම එඳලා පුතා මම බයිබලෙන් වඩ යමක් කියලා දෙන්න ගියා ළමයා බය වෙනවා මේ මොකද්ද තාත්තර උනේ කියලා. මේ මොකද්ද අම්මට උනේ කියලා. ඇයි? එකපාරට මේ අම්මගේ වෙනස වෙලා තියෙන්නේ. ළමයට ඒ වෙනස තේරෙනවා. ඉතින් මේක පටන් ගන්න තියෙන්නේ අපි කුඩා කාලේ ඉන්නවා ළමයින්. මගේ දේශනා කරන ජීවිතේ පටන් ගන්න මේක මම දේශනා කරන ඉගෙන ගත්තේ පුතේ මම ඉන්න කාලේ මට අවුරුදු 10 අපේ මාමා දේශකේ සැනසීමේ දේව සභාව කියලා පුත්තේ මේ සභාව තිබ්බා. ඉතින් ඒ සභාවේ තමයි අපි සමාජිකයන්. මම හොඳට මතකයි. මාමා කරන දේශනාව මම අහලා ඇවිල්ලා අපි ගෙදර වත්තේ මම ගස් වල දේශනා කරනවා. ඒ ගල් අඩු කරලා තිබ්බ ගල් උඩ නැගලා මම ගස් වල කස ගස් වල දේශනා කරලා තියෙනවා. නංගිව ඉඳවල මේ ගෙදර ටීවී එකේ තියෙන ස්ටෑන්ඩ් එක ටීවී කයින් කරලා ස්ටෑන්ඩ් එක දේශනා මිටරොත් දාලා මම අපි ගෙදර හතාමට යාඥා කරන වෙලාව මම අහපු දේශනාව මම දේශනා කරනවා. 11යි 12යි වයස නංගිත් ඉඳලා අහනවා බලි පෙරලා නංගිත් තමයි මට හරි නිකන් ලොකු අයගා ප්‍රදේශනා කරනවා වගේ මේක පිස්සු කියලා තිබ්බේ. ඉතින් පටන් ගන්නවා එතනින් ගස් වල ඇයි ගොඩක් බාත්รูම් එකේ මගේ හොඳ දේශනා ඉවර වෙලා තියෙනවා. ඒවා රෙකෝඩ් කරන්න බැරි වෙලා හොඳ හොඳ එළිදරව් බාත්รูම් එකේම ඉවරයි. ඒක ඇතුලෙන් පටන් ගන්නවා. දේශකයේ දේශනාව පටන් ගන්න ෆුල් ෆිට් එකේ නෙවෙයි. ඔබ පටන් ගන්න ඉස්සලම බාත්รูම් එකේ කෙනෙක් සිද්ධුව පටන් ගන්න කොතනද ප්‍රැක්ටිස් කරන්නේ කවුරු කියන බලමු. හොඳට සින්දු කියන කෙනා කොයිද පුතේ කොයිද දුවා සින්දු කියන පටන් ගත්ත කිව්වම ඉස්කෝලේ කන්සෙප්ට් එකේද නැහැ නෑ ඉස්ලාම බාත්රූම් තනි කවුරු නැති තැන දේශකයේ දේශනා කිරීම හැකියාවක් පටන් ගන්නෙ කොහෙද? ඒකට කියලා බාත්රූම් එකේ බයිබල් පටන් කියලා බයිබලෙත් තියාගෙන ඉන්නවා නේ මං කියන්නේ. ඔබ ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. ඔබ දේශකයෙක් නම් අද ප්‍රැක්ටිස් කරන්න දේශනා කරන්න. ඒක ඉරිදා රෑනේ මේ සෙනසුරාදා රෑ පටන් ගන්න එක නේ ප්‍රැක්ටිස් එක. අද රෑ ජීවිතය අද පටන් ගන්න. මම විශේෂයෙන් කියන ඔබට දේශනා කරන දේවනස කැඳෙව්වා. ඔබට දේශනා කරන දේවනස කැඳෙව්වා. ඔබ පටන් ගන්න එතරම්. නිකම් මේ ඔහේ අලහිටවලා බතලහිටවලා ඉන්න ගම කවදා හරි දේවනස මට සේවයේ දෙයි කියලා හිතාගෙන ඔකට ප්‍රැක්ටිස් උත් කරන්න නැතුව මොනවත් කරන්න නැතුව ඔහේ පාඩු වෙන එකට බයිබලෙත් කියවන්න නැතුව නිකන් හිටපු කෙනෙක් දේවනස ආපතේ පුතේ එන්න එන්න දේශනා කරන්න කිව්වොත් මේ මිනිහට උත්පත්ති තියෙන කොහෙද කියලා දන්නේ නැහැ. මොකක්ද දන්නේ නැහැ. එහෙම මොනසෙක දේවනස පාවිච්චි කරන්නේ නැහැ. දාවිත දේවනස පාවිච්චි කරා ගෝලියාත මරන්නේ ඇයි? එයා වනාන්තරේ එයා කැටපොල්ලෙන් හොඳට ප්‍රැක්ටිස් කරා. ප්‍රැක්ටිස් කරේ නැත්නම් ගෝලියාත් එයාට ගහන්න බෑ. ඒ ස්ලිංග් ෂොට් ප්‍රැක්ටිස් එක තමයි ගෝලියාත් පහර දෙන්න එයා පාවිච්චි කරන්න පුළුවන් උනේ. ඒ ප්‍රැක්ටිස් එක වැදගත්. හොඳ දේශකයෙක් දෙවනස අපි බලනවා ප්‍රැක්ටිස් එක. පෞල්තුමා සඳහන් කරද්දි ගලාති පොතේ පෞල් කියනවා මෙහෙම. මාව දෙවනස කැඳෙව්වම මම එකපාරට යෙරුසලෙමට ගියේ නෑ. මම එකපාරට දේශනා කරන්නත් ගියේ නෑ. මං කරේ අවුරුදු 3ක් මං අරාබියේ ගියා. අරාබියේ දේශේ මං නතර වුණා අවුරුදු 3ක්. ඒ නතර වෙලා මං දේව වචනේ හැදෑරුවා. දේව වචනේ මං නැවත නැවත කියවලා ඒකෙන් එළිදරව් ලබා ගන්න මං උත්සාහ කරා. අවුරුදු 3ක්. අවුරුදු 3ක්. පේත්‍රස් ශ්‍රාවකයන් දෙන අවුරුදු 3මාරා කේස් වාන්සේ එක්කම ඉඳලා ඒස් වාන්ස උන්ට ගැන්නුවා. ශ්‍රාවකයන්ට. ඒස් වාන්ස එක්කම හිටියා. ඔවුන් ඉගෙන ගත්තා. ඒස් වාන්සේ මොකද කරන්න කියලා බැලුවා. මෙහෙම තමයි පටන් ගන්න. ඉතින් මේක ප්‍රධාන කොටස් තුන දේශනාව. අපි කියවමු කොලොස්සි 3:16. කොලොස්සි 3:16. ඔබ විශ්වාස කරන මෙන්න මේ පාඨමාලාව ඔබගේ ජීවිතය වෙනස් කරනවා. ඔබගේ සේවය වෙනස් කරනවා. අලුත් තලයකට ඔබව ගෙනියනවා. කොලොස්සි 3:16. ගත්ත කෙනෙක් කියන ඕනම කෙනෙක් ඉස් ඕපන් කොලොස්සි 3:16. පොත හොයනවද කට්ටිය නෑ
ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසය කෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින් දැනුමුතුකම් දෙමින් නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන් වහන්සේට ගී ගයන්. ආමෙන්. මෙන්න මේක පොදු කැඳවීම. මම කියවනේ කැඳීමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා. පොදු කැඳවීම තුළ ක්‍රියා වෙන ක්‍රමවේදය මේක. ඒ කියන්නේ සමස්ත හැම කිතුනෙකම සමස්ත හැම කිතුනෙකම දෙවන වාසයේ වචනය අන්නයට කියලා දෙන්න දෙවන වාසයේ කැඳවීමක් දීලා තිබෙනවා. මේ කැඳවීම පොදු කැඳවීමක්. මේ වචනේ මෙහෙමයි කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසය කිරීම. දේව වචනය ක්‍රිස්තුස් වහන්සේගේ වචනය කිතුනෙක තුළ සියලු ප්‍රඥාවෙන් පිරි ඉතිරිලා වාසය කළ යුතුය. මේක අභියෝගයක්. මේක අභියෝගයක්. කොපමණ දුරට ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ප්‍රඥාවෙන් පූර්ණ ඔබ තුළ තිබෙනවාද? මේකට ඔබ උත්සාහ කරන්නට අවශ්‍යයි. මේකට ඔබ ඉගෙන ගන්නට අවශ්‍යයි. මේකට බයිබලෙ කියවන්නට අවශ්‍යයි. මේකට ඔබ මේ නිසා දෙවනාසී සභාවේ ගුරුවරුන් කියලා තියෙනවා. ගුරුවරුන් යටතේ ඔබ ඉගෙන ගන්නවා. ඔබ තවත් පොත් කියවනවා. තවත් ඉතිහාසය කියවනවා. තවත් බයිබලෙ කියවනවා. තේරුම් ගන්න උත්සාහ කරනවා. දෙවනාසීගේ රහස් වලට අර්ථකථන ඉල්ලනවා. මේ ගැන ඔබ උත්සාහ කරනවා. සමෘද්ධ වාසය කරන්නට ඕනේ. සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ සියලු ප්‍රඥාව. එක ප්‍රඥාවනේ මට අරක දන්නවා මේක දන්නවා කියන එක නෙවෙයි. අරක දන්නවා මේක දන්නේ නැහැ කියන එක නෙවෙයි. සියලු ප්‍රඥාවෙන් ඔබගෙන් අසන කෙනාට ඔබ හරි විදිහට උත්තර දෙන්නට. අනේ මට ඒක දන්නේ නැහැ. මට ඒ ගැන දන්නේ නැහැ කියන තත්වයක නෙවෙයි. ඔබ බයිබලය අරන් උස්සලා දේශනා කරන්න යනවනම් ඔබගේ වගකීම මේ තියෙන හැම දෙයක්ම ඉගෙන ගන්නට අවශ්‍යයි. හැම කෝණයකින්ම ඔබ බයිබලය ඉගෙන ගන්නට අවශ්‍යයි. මේක තමයි අභියෝගය. හරි. මේ සාමාන්‍ය කිතුනවා පාස්ටර් නෙමෙයි මේ හැම ප්‍රඥාවෙන් පූර්ණ වෙන්න ඕනේ. පාස්ටර්ලාට නෙමෙයි මේ කියලා තියෙන්නේ. නැත්නම් බයිබල් විද්‍යාලයේ ගුරුවරුන්ට නෙමෙයි මේ කියලා තියෙන්නේ. ඔයාට මට අනේ පාස්ටර් මට නම් දැන් අවුරුදු 18යි මම මොනාරද පිරින්නේ. ඔව් හොඳයි. අනේ මට දැන් අවුරුදු 8ක් පැනලා පාස්ටර් මම දැන් මොකද්ද මේ කියන්නේ නැහැ නෑ. සියලු ප්‍රඥාවෙන් යුක්තව සමෘද්ධව වාසය කෙරේවා. ඔබ තුල පිරිච්ච දෙයක් තමයි ඔබට දෙන්න පුළුවන්. ඔබ තුල නැති දෙයක් ඔබට දෙන්නට බෑ. ඔබ දේශනා කරන්න යනවාද? වචනේ ඔබ තුල වාසය කරන ප්‍රකාරයට තමයි ඔබට දෙයක් දෙන්නට පුළුවන්. හිතේ පූර්ණකමින් මොකද්ද කතා කරන්නේ? මොකේ කතා කරනවා? මොලේ පූර්ණකමින් කතා කරන මොකේ කතා කරන මිනිස්සු වැඩි අද සභාවල වල මොලේ පූර්ණකමින් කතා කරන නම් කිසිම වෙනසක් ගෙනෙන්නේ නැහැ. හිතේ පූර්ණකමින් මොකේ කතා කරනවා? මේ හිතේ මොකද්ද පූර්ණ පුරවලා තිබෙන්නේ? දේව වචනේ සමෘද්ධ වාසය කරොත් තමයි ඔබගේ දේශනාවේදී ප්‍රඥාව දෙවන වාසයේ එළිදරව් එළියට එන්නේ. හරි. ඊළඟට මේ පොදු කැඳවීමේදී සිදුවෙන දේ වාසය කෙරේ වතුඹලා ගීතිකා වලින්ද කවි වලින්ද ඔන්න ගීතිකා කවි ගීතිකා වෙනයි කවි වෙනයි ගීතිකා වලින්ද කවි වලින්ද ආත්මික ගී වලින්ද තවත් කොටසක් කියන ආත්මික ගී වලින්ද එකිනෙකාට උගන්වමු. හරි. දැන් මේක බලන්න ගීතිකා වලින් කවි වලින් ආත්මික ගීතිකා වලින් මොකද්ද කියන්න ඕනේ? කෙනෙක්ට හොඳට ලස්සනට කනට මිහිරි සින්දු කියන්නද කියලා තියෙන්නේ. ගීතිකාවේ මොකද්ද විය යුත්තේ? ඔබ ගායනා කරන ගීතිකාවේ ඉගැන්වීමක් තිබෙනවාද? නැත්තම් මේ ලෝ රහක් නැති වෙන මොන හරි දෙයක්ද? ඒස් වාසයේ කොණ්ඩේ සුදු පාටයි, නත්තල් සීයා රතු පාටයි, නිකන් ওই සම්බන්ධ නැති මේ ලස්සන මේ අමුතු තාලේ ගීතිකාද යන්නේ. සුදු කොන් සුදු රැවුල දිගයි ඔවත් කියනවා. උදුවප් මාසේ සීතල දවසේ මොකද්ද ඔගේ වෙනස? මොකද්ද මේවා උගන්වන්න යනවලේ? මැදියම් රායම ඒස උදුවප් මාසේ ඒස් වාසයේ ඉපදුනේ නැහැ. මේ හරිය නිකන් මේ ආත්ම ගීතිකාවක් වගේ මේක ගායනා කරනවා පල්ලිවල. ඒස් වාසයේ ඉපදුන උදුවප් මාසෙත් නැහැ. ඉතින් ඔබ ගීතිකා ඔබ ගායනා කරන කලත් ඔබ හරි තේරුමක් ඇතුව ඒක ගන්නට අවශ්‍යයි. නිකන් මේ සෙල්ලක්කාරකමට YouTube එකේ මට ගීතිකාවක් ඇහුණ එක හරි ලස්සනයි. ඒකේ අර ළමයා ලස්සන ගවුමක් ඇඳන් ඉන්නවා. ඒකේ අර පාස් ලස්සනට ගිටාර එක ගහන වාදනය කරන නෑ. දේශකෙක් ඉස්සලාම උගන්න මේ ගීතිකාවේ තියෙන ඉගැන්වීම මොනවාද? මම ගායනා කරන මේ ගීතිකාවේ තියෙන ඉගැන්වීම මොකද්ද? මේක අසන මිනිස්සයා මොකද්ද මේ ගීතිකාව ඉගෙන ගන්න යන්නේ? ෂා ලස්සන ගීතිකාවක් කියලා යන්නද? නෑ, එයාට යමක් මේකින් ඇතුළු වෙන්න ඕනේ. දෙවනවාසේගේ ආදරය ඕක ඉගෙන ගන්නවා. දෙවනවාසේ තමා වෙන මොකද්ද කරේ කියන එක ඉගෙන ගන්නවා. තමා කුමක්ද කළ යුත්තේ කියලා ඉගෙන ගන්නවා. ඒ නිසා ගීතිකා කියන හැම එකක්ම ගීතිකාවක් නෙවෙයි. ඒක යම් ඉගැන්වීම් ගැප් වෙලා තියෙන ඕනේ. ඒ ඉගැන්වීම් දේව වචනයට අනුකූලව තිබිය යුතුයි. ගීතිකා වලින්ද ගී වලින්ද එකිනෙකාට උගන්වමි. මේක කවුද කරන්නට ඕනේ? හැම කෙනෙක්ම කරන්න ඕන දෙයක්.
අපි එකිනෙකාට උගන්වන්නට අවශ්‍යයි. අනේ ඒක පාස්ටරට අයිති දෙයක්, ඒක මේ අපේ වැඩිමහල්ලාට අයිති දෙයක් නෑ නෑ. ඔබට ඔබ උගන්වන්න පටන් ගන්න. ඔබ උගන්වන්නට අවශ්‍යයි. මේ මේක පොදුවේ හැම කෙනාම දීලා තියෙන ඔබ උගන්වන්නට අවශ්‍යයි. එකිනෙකාට උගන්වන්නේ මොනවද දෙන්න ඕනේ? දැනුමුතුකම් දෙන්න. දැනුමුතුකම් කියන්නේ මොකද්ද? අනුශාසනා දෙන්න ඕනේ. මේක මෙහෙම නෙවෙයි පුතා. මේක මේ ආකාරයෙන් වෙන්න ඕනේ. බයිබලේ මෙහෙම කියලා තිබෙනවා. ඔබ ඒ දේ කරනවා කියන්නේ ඔබ පොදු කැඳවීම ඔබ ඉෂ්ට කරමින් සිටින්නේ. ඒ දෙන කේ වැඩේ කරනවාද? කිතිනුවෙක් කැටියද කි? වර්ධනය වෙන අය අපි මේක කරනවා. රයිට්? හොඳට මතක තියාගන්න මේක විශේෂිත කැඳවීම නෙවෙයි. මේක විශේෂිත කැඳවීම නෙවෙයි. මේ වැඩේ කරගෙන පාසස්ලා වෙන කට්ටියකුත් ඉන්නවා. පාසස්ලා වෙලා ඉඳගෙන මේ වැඩේ විතරක් කරගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. නෑ නෑ. ඔබට විශේෂිත කැඳවීමක් තිබෙනවා. ඔබට කරන්න අවශ්‍ය විශේෂ තව දේවල් තිබෙනවා. මේක සාමාන්‍ය දේවල්. ඔබ උගන්වන එක, දැනුමුතුකම් දෙන එක ඒ දෙවන් වහන්සේට ගීතිකා කරන්න. දෙමින් උඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවන් වහන්සේට ගීතිකා කරන්න. තවද උඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත් සියල්ලම ස්වාමි වූ යේසුස් වහන්සේගේ නාමයෙන් කරමින් උන්වහන්සේ කනකට පියදෙනවා ස්තුති කරන්න. හරි. මේ පොදු කැදීම තුල තිබෙන කාරණා දෙක. මේ වචන තවත් තේරුම් ගන්න අපි මතෙව් පෙරලන්න අවශ්‍ය නැහැ. අපි දන්න වචන තමයි මතෙව් 28 19 ඉඳන් 20. මොකද්ද කියන්නේ? මේක දෙවන් වහන්සේ සමස්ත වශයෙන් හැම කිතුනෙකුම කියන පණිවිඩය. ඒකට සිංහලෙන් මොකද්ද කියන්නේ? ප්‍රධානාන මොකද්ද? නුඹලා ගොස් සියලු ජාතින්ට සුභාරංචි ප්‍රකාශ කරන්න. මෙන්න මේක පොදු කැඳවීමක්. මේක පාස්ටර්ලා කරන දෙයක් නෙවෙයි. මේක හැම කෙනාම ගිහිලා කියන දෙයක්. ඔබටයි මටයි මේක අනිවාර්යෙන් අපි කරන දෙයක්. මේක අපි කරොත් තමයි විශේෂිත කැඳවීම අපිට තියෙන්නේ. ඔබ කාට සුභාරංචි කියලා නැද්ද? කීනින්වත් හිතන්න එපා. ඔවා දෙවනසේ දේශකෙක් කරයි කියලා. අද පටන් ගන්න. ඔබ සුභාරංචි කිව්වොත් තමයි මේ පොදු කැඳවීම මේක අනිවාර්යෙන් මම ඉෂ්ට කළ යුතුයි. මේ අනිවාර්යෙන් මං කළ යුතුයි. සුභාරංචි කියන පාස්වර්ඩ් කෝල් එකක් දීලා පාස්වර්ඩ් ගෙන්නන්න නම් අර සුභාරංචි ඉදේ මෙර මං ඔයාව දාගෙන එක්කන් යන්න කියනවනම් ඔයා වර්ධනය වෙච්ච කෙනෙක් නෙවෙයි. ඔයා එතනින් යන වර්ධනය වෙන්න ඔයා සුභාරංචි කියන තත්ත්වෙට. හැම කිතුලෙක්ම මේක අයිති. මට අයිති. ඔබට අයිති. අපේ දුවලට අයිති. අපේ පුතාට අයිති. අපේ නැන්දට අයිති. මාමට අයිති. කිතුනෙක් ඕනම කෙනෙක්ට මේක අයිති දෙයක්. අපි හැම කෙනාම සුභාරංචි කියනවා. මේක පොදු කැඳවීමේ ප්‍රධාන ලක්ෂණයක්. මේ පොදු කැඳවීම තුල තිබෙන මේ පොදු කැඳවීම අපි කෙනෙක්ට දේශනා කරනවා නම් මේ පොදු කැඳවීම තුල අපි කෙනෙක්ට උගන්වනවා නම් මේක මේකට යම් සීමාවක් තිබෙනවා. මේ පොදු කැඳවීම දැන් මේ පොදු කැඳවීම මට තියෙනවානේ. මම මේ පොදු කැඳවීම තුල තමයි දැන් මේ ක්‍රියා කරන්නට යන්නේ. මේ පොදු කැඳවීම තුල මම ක්‍රියා කිරීමේදී මම ක්‍රියා කළ යුතු මම සීමාවක් තිබෙනවා. මේ පොදු කැඳවීම තුලදී මට කරන්න පුළුවන් කාරණා මොනවද? පොදු කැඳවීම තුලදී මම දේශනා කළ යුතු ආකාර මොනවද? මොන වගේ දේශනාවද මම කළ හැකි? මේකට අපි පෙරල ගමු 1 කොරින්ති 14:3. දෙක 1 කොරින්ති 14:3. අසින්දි බෝදනේ කණ කියවි. පොදුවේ හැම කෙනාටම සභාවේ ධර්ම වාක්‍ය කීමේ දීමනාවක් තිබෙනවා. මේක පොදු පොදු කැනීමේ ඔබ කෙනෙක් වචනේ කියන එක හෝ ගීතිකාවලින් කෙනෙක් දැනුමුතුකම් දෙන හෝ මේවා පොදු කැනීම තුළ තියෙන දෙයක්. ඉතින් මේ පොදු කැනීම තියෙන හැම කෙනාම ඒගොල්ලන්ගේ දේශනාවක් කරන කල දැනුමුතුකම් දෙන කල විය යුතු කරුණු තුනක් තියෙනවා. ප්‍රධාන කරුණු තුනක්. ඒ කරුණු තුන මොනවද? තුන්වෙනි වචනේ මෙහෙම කියනවා. ඔබ මම දේශනා මේ පොදු කැනීම තුළ දේශනා කරන කල ඒ දේශනා තිබිය යුත්තේ මොනවද? දැනුමුතු වර්ධන වීමක් වෙන්න ඕනේ. මම කෙනෙකුට දේශනා කරන කල ඒ දේශනාව කෙනෙක් වර්ධනය විය යුතුයි. ඊළඟට ඒ දේශනා තුළ දැනුමුතුකම් තිබිය යුතුයි. මම කෙනෙක්ට උගන්වනවා මේ පොදු කැඳවීම මම කියන්නේ. පොදු කැඳවීම තුළ සාමාන්‍ය කිතුන හැම කිතුනෙම කරන ගැන්වීම වලදී මේ තුන ගැප් වෙලා තිබිය යුතුයි. මොකද්ද? වර්ධනය වීමක් වෙන්නට ඕනේ මගේ දේශනා අහන කෙනාට. මම දේශනා කරන කල ඒ තුළ දැනුමුතුකම් තිබෙන්නට ඕනේ. ඊළඟට මගේ දේශනාව අසන කල ඔහු තුළ මොකක්ද ඇතිවිය යුත්තේ? සැනසීම. මේ පොදු කැඳවීම තුළ ක්‍රියා කරන කල මට බෑ කෙනෙක්ට විනිශ්චය කිරීමේ දේශනාවක් කරන්න. මේ පොදු කැඳවීම තියෙන කෙනෙක්ට බෑ ගිහිල්ලා විනිශ්චය කරන්න. ඒ පාපිෂ්ඨ මනුෂ්‍යයා දෙවියන් වහන්සේ නුඹට කියනවා අද දවස නුඹ පසුතැවෙන්නේ නැත්තම් නුඹ නිරාගින්නට යනවා. මේ දේශනාවේ පොදු කැඳවීමේ කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් දේශනා ක්‍රමයක් නෙවෙයි.
ඔබයි මමයි දේශනා කරන කල සාමාන්‍යයෙන් අපි හැම කෙනාම දේව වචනය අරන් දේශනා කරන මේ පොදු කණීම තුළදී අපි බලන්න ඕනේ මගේ දේශනාවේදී වර්ධනය වීමක් ඇති වෙන්න ඕනේ මා වසන කෙනා තුළ ඔහුත් ඔහු දැනුමුතුකමක් ලබන්නට ඕනේ ඒ වගේම ඔහු තුළ සැනසීමක් ඇති වෙ යුතුයි සුභාරංචි ගැප් වෙලා තිබේ මේක තමයි පොදු කැඳවීම තුළ තිබිය යුතු ප්‍රධාන කරුණු තුන ඒ පොදු කැඳවීම තුළ මම ක්‍රියා කරන කල මම දේශනා කරන කල මා තුළ ඒ අසන කෙනා තුළ වෙන දේ කාරණා තුන ඒ වචනේම ඔබ ගන්න පුළුවන් ඒ ප්‍රධාන කාරණා තුන තමයි කෙනෙක් වර්ධනය වෙනවා ඒ කියන්නේ ශක්තිමත් වෙනවා කෙනෙක් දැනුමුතුකම් ලබා ගන්නවා කෙනෙක් සැනසීම ලබනවා ඉංග්‍රීසියෙන් කියොත් strengthening encouraging comfort ඊළඟට විශේෂිත කැඳවීම ලැබු කෙනෙක් ඉන්නවනේ දේව වචනේ මෙයා කවුද මෙයාට මෙයා කරන්න පුළුවන් ක්‍රමවේදී මොකක්ද කියන එක අපි බලමු 2 තිමොති 3:16 2 තිමොති 3:16 2 තිමොති 3:16 17 එකට ලියලා තියෙනවා මම හිතන්නේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණ සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභවයෙන් දුන් මුල් ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවට ඉක්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත් තිබේ. මේ හරියේ පෙන්වුම් කරන මේ දේශකයා මේ දේව මනුෂ්‍යයා මෙයා විශේෂිත කැඳවීම ලැබූ මනුෂ්‍යයා. පොදුවේ හැම ඇදහිලිවන්තයෙක්ම ලැබුණ කැඳවීම නෙවෙයි මේක. මෙන්න මෙයාට පුළුවන් මෙයා දේශනා කරන කල විශේෂිත කැඳවීම ලැබු මනුෂයා විශේෂිත කැඳවීම කොහොමද අපි දැනගන්නේ කියන එක කලින් ඉදිරියට අපි දැනගන්නවා හරි මෙන්න මේ මනුෂයාට පුළුවන් මෙයා කෙසේද සිටිය යුත්තේ දෙවන් වාසික මනුෂයා සම්පූර්ණව සිටින පිණිස දේවානුභවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් මතර කල්පනා කරන්න ලියවිල්ල නෙවෙයි මුළු ලියවිල්ල මුළු ලියවිල්ල ඔබ විශේෂිතව ඔබ දේශකෙක් හැටියට අපි වැඩ කරනවා නම් මව දෙවනන්සි දේශකෙක් හැටියට කැඳවුවා කියලා අපි වැඩ කරනවා නම් අපි දැනගන්න ඕනේ මුළු ලියවිල්ලෙන් උගන්වන්න මතේ මාක් ලූප් වල විතරක් කරකගෙන ඉන්න එක නෙවෙයි ගීතාවලියේ පොතේ විතරක් කරකගෙන ඉන්න එක නෙවෙයි මුළු ලියවිල්ලෙන් දෙවන් වාසික ඉගැන්වීම මුළු ලියවිල්ල ඉගැන්වීමට කියන්න මට ඇහුන්න නැත්තත් කමන්නේ ඔයගලන් ඔයගලන්ටම කියා ගන්න මුළු ඉගැන්වීම මුළු ලියවිල්ල ඉගැන්වීමට මුළු ලියවිල්ල ඉගැන්වීමට මෙන්න මේක තමයි කවදා පටන් ගන්න මුළු ලියවිල්ල ඉගැන්වන්න පුළුවන් කවදාද අදරයි නන්ද නැහැ වාදේ නම් පටන් ගන්න තව අවුරුද්දකින් අවුරුද්දකින් ඔයාලට පුළුවන් මුළු ලියවිල්ල ඉගැන්වන්න සමහර කට්ටිය කියනවා බලන්න පුතා වා පොඩි කාලේ නම් වා මේ වයස පොඩි වයස හොඳට දේශනා කරන්න පුතා කියලා කියනකොට මට හිනත් යනවා පොඩි වයසේ මම දේශනා කරන්න නෙවෙයි මම මේක කරන්නේ මම කොච්චර කාලයක් මම දේව පාමුල දේව වචනේ ඉගෙන ගත්තාද මුළු ලියවිල්ල ඉගෙන ගත්තාද කොච්චර දේශනා කොච්චර පැය ගණන් මම ඇහුවද මම දේශනා YouTube වල මම කැමැතිම පාසස් ලාගේ දේශනා ටීචින්ස් මම හොය හොය අහනවා ඉස්සර GPRS තිබ්බේ අද වගේ 4G නෑ මේ 3G නෑ GPRS තිබ්බ කාලේ YouTube වල දේශනා විනාඩි 10යි තියෙන්නේ පැයක දේශනාවක් නෑ විනාඩි 10 10 10 තමයි දාන්නේ අපි ෆෝන් එකේ 3G ෆෝන් ආපු අලුතේ ඒ විනාඩි 10 10 YouTube බාන්න රුපියල් 99 කාඩයක් දැම්මොත් MB ගණන් දෙන්නේ ඩයලොග් එකේ. ඒවා විතරයි ආන්නේ. ඉගෙන ගන්නවා. දේශනා දේශකයන්ගෙන් රහස් ඉගෙන ගන්නවා. මේවා ගොඩාක් අමාරු ඉගෙන ගන්නවා. පටන් ගන්න. අද රාත්‍රිය නම් පටන් ගන්න. කාලයක් යනකොට ඉගෙන ගන්න පුළුවන්. මේක අද රාත්‍රියේ මුළු ගැනීම උගන්වන්න මම කැමැතියි. නිකන් එක දෙයක් දෙකක් නෙවෙයි. සුභාරංචි විතරක් කියන එක නෙවෙයි. විශේෂිත කැඳවීම මොකද්ද? දේව මනුෂ්‍යයා සම්පූර්ණ. මනුෂ්‍යයා සම්පූර්ණව දෙවනවාසිකේ මනුෂ්‍ය සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවට සූදානම්ව මොනවාද සියලු යහපත් ක්‍රියාවට සූදානම්ව සූදානම්ව සිටිය යුතුයි සිටින පිණිස දේවානුභවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් ඊළඟට මොකද තරවටුත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත් තිබේ අන්න මේ මනුෂ්‍යයතරම් පුළුවන් තරවටු කරන්න මේ විශේෂිත කැඳවීම ලැබිච්ච දේශකයාටයි තරවටු කරන්න පුළුවන් මේක පල්ලියෙන හැම කිතුණෙක්ම ගිහිල්ලා ගෘහ යාඥාවේ දේශනා කරන කල තරවටු කරන්න අයිතියක් නැහැ. එයාට බෑ අධිරවන්තික බය කරන්නේ. ඒ මෙහෙමයි දෙවනාසෙ මෙහෙම කරගෙන තරවටු කරන්න බෑ. නායකයෙකු හැටියට අපි යටතේ ඉන්න ඇයිට අපි උගන්වන්න ඕනේ මේ වැඩේ වට කරන්නට බෑ. පොදුවේ ඔබ සේවය ඉගෙන ගන්න කල ඔබට බෑ තරවටු කරන්න. ඔබ වර්ධනය වීමටත් කෙනෙක්ව
දැනුමුතුකම් දෙන්නටත් සැනසන්නට තමයි ඔබට දේශනා කරන්න පුළුවන්. තරබට විශේෂිත කැඳවීම ලැබූ මනුෂ්‍යර කරන්න පුළුවන් දෙයක්. දෙක තිමෝති 4:2 කියවමු. දෙක තිමෝති 4:2. දෙවෙනි වචනේ මම කියවනවා. වචනේ දේශනා කරන්න දෙක තිමෝති 4:2. වචනේ දේශනා කරන්න කලටත් අකලටත් වැඩේ එදී සිටින්න. සියලු ආකාර ගැන්වීම් ඉවසලිවන්තකමින් සහ ගැන්වීම් සියලු ආකාර ඉවසලිවන්තකමින් සහ ගැන්වීමෙන් තරවටු කර අවවාද කර අනුශාසනා කරන්න කියයි. මේක විශේෂිත ගැනීමේ තියෙන අය මොකද කරන්න ඕනේ? ඔවුන් තරවටු කරන්න පුළුවන්, අවවාද කරන්න පුළුවන්, අනුශාසනා කරන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු මොකද වෙන්න ඕනේ? විශේෂිත ගැන්වීම ලැබු මිනිස්සයා. වචන දේශනා කරන කලටත් අකලටත් කලටත් අකලටත් සූදානම් විය යුතුයි. මේ සූදානම් අපිට තිබෙන්නට ඕනේ. දේශකයා සූදානම් තිබිය යුතුයි. හරි. ඊළඟට ඒ දේශනා ජීවිතය තිබිය යුතු ප්‍රධානම කාරණා සියලු ආකාර ඉවසිලිවන්ත කමින් දේශකයා සමරක් අය කියන අනේ ඒ පාස්ටර්ණ හරි හොඳයි. හැබැයි පොඩ්ඩක් තරහා යනවා පාස්ටර්ට. එහෙම කියන පාස්ටර්ලා ගැන ඔයාලා කාවරි පාස්ටර්ට එහෙම කියන්නේ පා අනේ හරි පාස්ටර්ණ හරි රත්තරම් පාස්ටර් කෙනෙක්. හැබැයි පාස්ටර් පොඩ්ඩක් තරහා යනවා. නෑ නෑ. හැබැයි දේශකයට දෙවනංශ මොකද්ද කියන්නේ? සියලු ආකාර ඉවසිලිවන්ත කමින්. ඒ පාස්ටර් පොඩ්ඩක් තරහා ගියාම පොඩ්ඩක් වයිෆ් ටෝන් එක දෙකක් තුනක් ගහනවා තමයි වළම්මුත්ති ගහනවා තමයි. ඒ වුණාට පාස්ටර් හරි හොඳයි යන්නේ. මුතු එළිදරවක් තියෙනවා පාස්ටර්ට. නෑ. මෙතන බයිබලේ කියන වයි මමයි කොහොමද ඉන්නෝනේ සියලු ආකාර ඉවසිලිවන්ත කමින් යුක්තව අපි දේශනා කළ යුතුයි. එනිසා මම කියන්නේ දේශනාව ප්‍රධාන කොටස කොහෙද? දේශකයාගෙන් පටන් ගන්නෙ. දේශකයාගේ කැරක්ටර් එකකින් දෙවනංශයේ දේශනාව පටන් ගන්න මිසක් දේශනා පොතෙන් නෙවෙයි බයිබලෙන් නෙවෙයි දේශනා කරන ටොපික් එකකින් නෙවෙයි දේශනාව පටන් ගන්නෙ. දේශනාව පටන් ගන්නෙ ඔබගෙන්. ප්‍රධාන කාරණාව ඔබගෙන්. හෙබ්‍රෙ 3:13 කියවමු. කියවන්න එපා. හෙබ්‍රෙ 5:12 යාකොබ් 3:1 අපි කියවමු. කවුරු හරි කෙනෙක් හෙබ්‍රෙ 5:12 ගන්න, තව කෙනෙක් යාකොබ් 3:1 කියවන්න. විශේෂිත කැඳවීමටයි පොදු කැඳවීමට තියෙන වෙනස බයිබලෙින්ම අපි දෙයක් බලන්නට යනවා. හෙබ්‍රෙ 5:12 යාකොබ් 3:1. මක් නිසාද කාලයේ ප්‍රකාරයට නුඹලා ගුරුවරයෙක්ව සිටින්න යුතුව තිබියදීත් දෙවියන් වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුවරු නැවත යමෙකු විසින් නුඹලාට උගන්වන්නට ඕනෑව තිබේ. නුඹලා හරි දැන් හරි දැන් යාකොබේ කියමු. යාකොබ් 3:1. හැම කෙනාම බයිබලෙන් මම මේ වචන කියවන්නට කැමතියි. ඔබලම හොඳට බයිබලේ පෙරගෙන වචනේ බලන්න. යාකොබ් 3:1. වීඩියෝ ඔන් කරගන්න පුළුවන් නැහැ. වීඩියෝ ඔන් කරගන්න. යාකොබ් 3:1. කවුද පෙරලගත්තේ? මාගේ සහෝදරයනි, ගුරුවරුන් වන අපට වඩා බරපතල විනිශ්චය පැමිණෙන බව දැන බොහෝ දෙනෙක් ගුරුවරුන් වෙන්නට නොසොයල්ලා. මක් නිසාද බොහෝවර අපි සියලව පැකිලෙමු. යමෙක් වචනෙන් පැකිලෙන්නා නම් ඔහු මුළු සැරි දමනය කරන්න පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්. අතන යාකොබ් මේ හෙබ්‍රේ පොතේ කියනවා ඔගොල්ලන් හෙබ්‍රේ 5:12 කොහොමද කියන්නේ? බොහෝ දේ කියන්න තියෙන මොන උඹලා 5:12. මක් නිසාද කාලයත් ගන්න උඹලා ගුරුවරයෝ සිටින්න යුතුව තිබියදී. දැන් මෙතන හෙබ්‍රේ ලියපු කතෝරයක් කියලා ඔගොල්ලෝ ඔක්කොම ගුරුවරු වෙන්න ඕනේ. ඒත් ඔගොල්ලන් ගුරුවරු වෙලා නැහැනේ කියලා කියනවා පවුල්. මේ සෝරි හෙබ්‍රේ පොත ලියපු කෙනා මේකේ අර්ථවත් කරන්නේ පොදු කැඳවීම. අපි හැම කෙනාම අනිත් අයට උගන්වන්න පුළුවන් තත්ත්වෙට එන්නට අවශ්‍යයි කියලා පව් මේ හෙබ්‍රේ පොත ලියපු කසූරයා කියන්නේ පොදු කැඳවීම ගැන. දැන් හැබැයි යාකොබ් පොත කියනකොට නෑ 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 ඔයගොල්ලන් ගුරුවරු වෙන්න එපා කියලා වගේ වචනයක් කියනවා. මේක එකින් එක පරස්පරයි. එහෙමනේ? මේක පරස්පරයක් වෙන්න හේතුව හෙබ්‍රේ පොතේ කියන්නේ පොදු කැඳවීම ගැන, යාකොබ් පොතේ කියන්නේ විශේෂිත කැඳවීම ගැන. විශේෂයෙන් දේශනා කරන දේශකයෙක් හැටි දෙවනස කෙනෙක් කැඳවනවා නම් අන්න ඒ කැඳවීමදී ඔබ වැඩ කරන්නට යනවා නම් අන්න ඒ කැඳවීම බරපතලයි. බොහෝ දෙනෙක් ගුරුවරු වෙන
ගුරුවරු ගුරුවරු වන අපට වඩා බරපතල විනිශ්චය හොඳ මාතක කියන්න වඩා බරපතල විනිශ්චය වඩා බරපතල විනිශ්චය බයිබලේ ගත්තා වචනයක් ගත්තා කියුවා සතුටු වෙලා ගියා ජෝක් එකක් කිව්වා hina ගැස්සුවා රංකල් ගැන කතා කරා අල්ලපු ගෙදර සමන් අංකල් ගැන කතා කරා පල්ලියේ ඉන්න තව ඇන්ටි කෙනෙක් එක කතා කරා ගියා මම සයිප්‍රස් ගියා මං අරේ ගියා මං මෙහෙ ගියා මට මෙච්චරක් තියෙනවා මගේ ගෙදර මෙච්චරක් තියෙනවා කියලා කතා කරා ගියා නෙවෙයි මේක තා බරපතල දෙයක් මේ ගැන අවධානය ඉස්ලාම අපි ගන්නට අවශ්‍යයි මම මේ කරන්නට යන දේ ගැන මට හොඳ අවධානයක් පළමුවෙන්ම තිබිය යුතුයි මට අත අද අපිට වෙලා නැහැ අපි සෙනසුරාදාට අපි මේ දෙක ඉදිරියට අපි බලන්නට යනවා කාටර කෙනෙක් අපැහැදිලි කරනක් තිබෙනවා නම් අහන්න පුළුවන් මම හරි මිස් වෙච්ච පොයින්ට්ස් තිබෙනවා අපිට අහ ගන්න පුළුවන් අපේ විශ්වයට 13 එහෙම නැත්තම් හොඳයි පාසල් මේක දැන් මුලින් ඉගෙනගෙන තියෙනවනේ ඔව් ඒ මාතෘකා තුල පාස්ටර් එදා අපිට කතා කරපු බයිබල් පද නෙමෙයි අද පාස්ටර් කතා කරේ මම එදාම කිව්වනේ පාස්ටර් එකම තේරණේ එකම තේරුම තමයි දීලා තියෙන්නේ මම දැන් ඒ දේශනාවයි මේ බයිබල් පෙරල පෙරල බැලුවා එතකොට පාස්ටර් එකම තේරුම තියෙන බයිබල් පද පාස්ටර් අද වෙනස් වෙව ගත්තේ මතේ 28 29 30 විතරයි පාස්ටර් එදා අපෙන් අපිට දුන්න එක ගත්තේ අනිත ඔක්කොම වෙනස් ඒකට හේතුව මොකක්ද පාස්ටර් ප්‍රශ්න දේවනංශය අලුත් එලිදරව් අලුත් ආත්මය ඉදිනෙදා ජීවන මන්න දේවනංශය දෙනවා ආමෙන් ආමෙන් අපිට අලුත් ඒවා හම්බෙන්න ඕ අලුත් ඒවා ගන්න හම්බෙනවා හැබැයි උගලට වඩා හොඳ දේවල් කරවන්න හම්බෙලා තියෙනවා ඊට වඩා හොඳ දේවල් ඔකට හම්බෙනවා මීට පස්සේ තව ඉගෙන ගන්න යන අලුත් බැච් එකට මීට වඩා හොඳ දේවල් හම්බෙනවා අයිය අයියෝ අපිට අලුත් ඒවා තමයි යන්නම් මේ අර අනපු රොටි මනනවා කියනවනේ ඒ වගේ වැඩක් අපේ බයිබල් විද්‍යාලේ කවදාවත් වෙන්නේ නැහැ අර එකම පාඨමාලාවනේ යන්නේ කියලා හිතන තත්ත්වයක් එන්නේ නැහැ. ඔගලන් ආශිර්වාද ලද්දා. ඊළඟට පැමිණෙන අයත් ආශිර්වාද ලද්දා. එකම දේ නෙවෙයි. අලුත් එළිදරව්. අලුත් ෆ්‍රෙෂ් නැවුම්ව දේවනාස හැමදාම කතා කරනවා. මම මෙතනට ඉඳගද්දි දේවනාස නැවුම්ව ඒ දේවල් දෙන්නවා. ඒගොල්ලෝ ආශිර්වාද. ආමෙන්. හරි. චාන්දි සිස්ටර් ඉන්නවද අද? චාන්දි සිස්ටර්. කෝ. ආ කාර් එකේ ඉන්නේ. යාඥා කරන්න පුළුවන්ද සිස්ටර් කාර් එකේ ඉන්න ගමන්ම? ट्राई करना ओके सिस्टर दे आज नहीं आकर आना मैं क्या कॉफ़ी में सिस्टर देवी पियानी आप बहान से रिश्तुद करना मैं ऐसा हुआ अचने गया ना स्वामी ने बहान से बहान से आप एक एक किनाव कैंदे हुआ हुए कैंदे भी मैं तेरुंगा रह गया ना स्वामी ने एक कैंदे भी मानु आप जीवित इधर ये तो गेनिया नन्ना है तो बहान से स्वामी ने बहान से आप ये भाविच कर्मी स्वामी ने बहान से मैं पलवे करना हुए महाकुल सेवे तो स्वामी ने आप जीवित मुली में विनाश कर गया ना ये जीवित आनु स्वामी ने बहान से के वचने आनु जीवित में ස්වාමීන් වහන්සේ අපි යම් කෙනෙකුද ස්වාමීන් වහන්සේ අපිට ඒ ස්වාමීන් වහන්සේ බොහෝ කැපකිරීමක් අපි කරන්න ඕන කියලා ඒ අපේ ජීවිතේට මූලින්ම අදාළ වෙලා තියෙන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ ඒ සම්පූර්ණ කැඳවීම තුළ ස්වාමීන් ඔබ වහන්සේගේ වචනය අනුව ඔබ කියලා තියෙන දේ අනුව ස්වාමී අපේ ජීවිත ගත කරන්න ජීවිත වෙනස් කරගන්න ඔබ අපිට උපකාර කරන්න ස්වාමීන් වහන්සේ ඒ සම්පූර්ණ කැඳවීම තුළ ස්වාමීන් ඔබ වහන්සේගේ වචනය අනුව ඔබ කියලා තියෙන දේ අනුව ස්වාමී අපේ ජීවිත ගත කරන්න ජීවිත වෙනස් කරගන්න ඔබ අපිට උපකාර කරන්න ඒ වගේම ස්වාමීන් වහන්සේ වචනේ දේශනා කළා දාසේව බාර කරනවා ඇසුවව අපි හැම කෙනෙක්ද බාර වෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කැමැති ආකාරයට ඔබ වහන්සේ ස්වාමිනී කුඹකාරයා ඔබයි අපි එක එක කෙනාව මේ පොළවේ ඔබගේ සැලැස්මට ඔබගේ කැමැත්තට ගෙනාවේ ස්වාමිනී
ස්වාමීන් වහන්සේ සැලැස්ම තුළ ගමන් කරන්න අපිට උපකාර කරන්න
ඔබගේ දායතර අපි හැම කෙනෙක්ම බාර වෙනවා ස්වාමිනේ හරියාකාර වේ කැඳවීම තුල අපිව ගෙනියන්න යේසු ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්.